आयबोन सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ता करने प्रमुख सीधे टीवी प्रधान प्रवृत्ति प्रकाश आरंभवाने ममुदेशानी प्रथम सिरस्थल कोविड मर्दने संधा नव नीति सितंबर पलमुन दादाक्वा राज्य उत्सव तहनम मंगल सह अवमंगल उत्सव वल्ट सीमा राज्य सेवकिन कंदवीम प्रधानींगे अभिमतेट श्रीलंका वे कोविड मरण सीग्रेन इहलट बिरियति वाट्टु वेनुवट नव वाट्टु अतरमेदी स्थान त्रोहल बवट पत्वेई एकम विसंदुम लॉकडाउन बव विशेषाचीन कियाई सेलु मध्यस्थान वलदी एन्नत फलमु मात्राव देन्न जनपति उपदेश देई कोविड रोगीन गतयुतु आहार गैन पोषण वेदिये पिलिबंद विशेषज्ञ वैद्य रेणुका जयतिस्स सियतट कियाई आप हेन सह पैनी गैन पार्लिमेंतुवे कथा कोलंबट एन गुरु विरोधताकरुवन अद वरका पोलट बेदा वेनकर कुनु इल्लन मुतुराज वेल कोविड व्याप्ति आलुत्म तोरतुरु वेतायि प्रथमेन अवधानय श्रीलंका वे पैय विसि हतरक तुल कोविड आसादितव अणुवकट वैडि पिरिसक मे यनवा एकयन्ने पैयकट दल वशयेन मरण तुनक सिद्ध वेनवा लोके सैम रटकम विनाडियकट वरक कोविड आसादित एक पुद्गलयेकु जीवितक्षयट पत् वेनवा विनाडियकट एक मरणयक दक्वा मिनी कंदु गोड कैसेन तनट अपे रट गेन यनवाद यन्न विमसा बैलिय युतुमायि दैन कोविड पिलिबंदव अप गेन एन वार्ताव मेवन विट कोलंब नगर सीमावेन हंदुनागत कोविड आसादितीन गेन सियट हेत्ते पहकट वेडिपिरिसा गुदुर वीति वेन्ने डेल्टा प्रभेदेटाय आचार्य चांदिम जीवंदर महतागे ट्विटर पणिविडयक ए बव संदहन वनवा डेल्टा प्रभेदय इताम शीघ्रयेन व्याप्त वन प्रभेदयक जूली मासे कोलंब डेल्टा आसादितीन संख्याव सियट 19.3ක් වුණා සති දෙකක් වැනි කෙටි කාලයක් තුල कोलंब डेल्टा आसादितीनगे संख्याव सियट 75ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා රෝහල් කොවිඩ් වාට්ටු සම්පූර්ණයෙන්ම පිරිගොස් අවසන් ඊට විසඳුමක් ලෙස රෝහල් තුල නව වාට්ටු සහ අතරමැදි ස්ථාන කොවිඩ් රෝහල් බවට පරිවර්තනය කරන බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ හමුවන රෝගීන්ගෙන් වෙනදාට වඩා වැඩි ප්‍රතිශතයක් රෝග ලක්ෂණ සහිතව එන බවත් පේනවා ඔක්සිජන් ලබා දිය යුතු රෝගීන් සංඛ්‍යාවේ ප්‍රතිශතයත් වෙනදාට වඩා වැඩි වීමක් පෙන්නුම් කරනවා රජයක් හැටියට සෞඛ්‍ය අමාත්‍යාංශය හැටියට මේ අවස්ථාවේදී ප්‍රධාන වශයෙන්ම අපිට කරන්න පුළුවන් දෙයක් හැටියට රෝගය පැතිරෙන එක වැළැක්වීම සඳහා එන්නත් කිරීමේ ක්‍රියාවලිය ඉතාමත්ම ශීඝ්‍රයෙන් කරගෙන යනවා මෙහිදී අපිට සීමාකාරී සාධකයේ වෙලා තියෙන්නේ එන්නත් තොග ලැබීමේ ශීඝ්‍රතාවය මධ්‍යස්ථාන හැටියට භාවිතා කරපු රෝහල් මේ වෙනකිට ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට ක්‍රමානුකූලව පරිවර්තනය කරමින් යනවා ප්‍රධාන රෝහල්වල මේ දක්වා අයිසොලේෂන් වාට්ටු හැටියට වෙන් කරලා තිබෙනු වාට්ටුවල පමණයි කොවිඩ් රෝගීන් හිටියේ නමුත් රෝගීන්ගේ වැඩිවීමට සමාන්තරව ඒ රෝහල්වලත් වාට්ටු වෙනත් රෝග ප්‍රතිකාර සඳහා වෙන් කර තිබුණු වාට්ටු අවශ්‍යතාව පරිදි ලබාගෙන ඒක වෙන් කරලා ඒ සඳහා යෙදවීමට කටයුතු කිරීමෙන් මේ ධාරිතාව වැඩි කිරීමට කටයුතු කරලා තියෙනවා රෝගීන්ගේ සංඛ්‍යා ඉහළයාමත් සමග නිවෙස්වල තබාගෙන වෛද්‍ය උපදේශ ලබා දීම කෙරෙහි අවධානය යොමු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කර තිබෙනවා පවතින වසංගත තත්ත්වයේ හමුවේ දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල කොවිඩ් ප්‍රභේද පරීක්ෂාවක් වහා සිදු කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උපසභාපති මහේන්ද්‍ර බාලසූරිය මහතා සියතට ප්‍රකාශ කළා මේ වෙනකොට ලංකාව පුරාම ඩෙල්ටා වෛරස් ප්‍රභේදය හා සමාන වෛරස් ව්‍යාප්තියක් දක්ින්න පුළුවන් වෙනවා. ඉතින් මේ ප්‍රභේද පරීක්ෂාවක් සිද්ධ කිරීම ඉතා අත්‍යවශ්‍යයි සෑම දිස්ත්‍රික්කයකම. ඒ නිසා ඉතාම ඉක්මනින් මේ සඳහා දැනුම හා විශේෂඥ හැකියාව තියෙන නිලධාරීන් යොදවාගෙන සෑම දිස්ත්‍රික්කයකම ප්‍රභේද පරීක්ෂණයක් සිද්ධ කිරීම ඉතා අත්‍යවශ්‍යයි අහඹුලස හරි. රෝහණ දිසානායක දිලිප් වේදාරච්චි හා තිස්සකුට්ටි ආරච්චි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබෙනවා.
महिंदानंद अलुद्गमगे अमात्यवर्याद कोविड आसादिताय अमात्य उदे गम्मंपिल निरोधायंट यमु कर तिबेनवा हिटपु पार्लिमेंतु मंत्री रंजन रामनायक महताद कोविड आसादित बव वार्ता वनवा मेवन विट बोहो विशेषज्ञीन राज्यन इल्ला सिटिन्ने डेल्टा मर्दने संदहा रट तुल वहा दडि संचरण सीमा पेनविय युतु बवाय රජය අද නිවේදනය කළේ සැප්තැම්බර් මාස පළමුවනදා දක්වා සියලු රාජ්‍ය උත්සව අවලංගු කළ බවයි. එමෙන්ම අවමංගල්‍ය උත්සව, මංගල උත්සව ඇතුළු සියලු උත්සව සඳහා පැවති නීති දැඩි කිරීමටද මේවන විට පියවරගෙන තිබෙනවා. රට තුල පවතින කොවිඩ් තත්ත්වය පිළිබඳව සතුටු විය නොහැකි බවද යුද හමුදාපතිවරයා සියත ප්‍රවෘත්ති අංශය සමග පැවසුවා. දැනට පවතින රටේ පවතින කොවිඩ් තත්ත්වය සැලකිල්ලදගෙන ඕනම උත්සවයක් හෝ මඟුල් උත්සවයක් පවත්වන ශාලාවක ආසන සංඛ්‍යාව 500ට දිනම් මේ අවස්ථාවන්හිදී උපරිම 150කට පමණක් සහභාගී වීමටත් එම ආසන සංඛ්‍යාව 500ට අඩු නම් උපරිම 100කට පමණක් සහභාගී වීමටත් අවසරය ලබා දෙනු ලබනවා. ඊට අමතරව අවමංගල්‍ය උත්සව සඳහා එක් අවස්ථාවකදී උපරිම 25කට පමණක් සීමාවන පරිදි එය පැවැත්වීමට අවසර ලබා දීලා තිබෙනවා. අද දිනේදී ගන්න ලැබු තීරණ අනුව සැප්තැම්බර් මාසේ පළවෙනි දක්වා රාජ්‍ය උත්සව කල්දැමීමට රජය විසින් තීරණය කළා තිබෙනවා. දැනට පවතින වාතාවරණයේ සැලකිල්ලටගෙන රජයේ සේවයට පැමිණෙන අවලුන්ගේ සංඛ්‍යාවන් තීරණය කිරීම එම ආයතන ප්‍රධානීන්ට තීරණය කිරීමට අනුමැතිය ලබා දීලා තිබෙනවා. පළාත් අතර සංචරණය තහනම් කළා තිබෙනේ ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමට බලාපොරොත්තු වෙනවා. රටේ වර්තමානයේ පවතින කොවිඩ් තත්ත්වය පිළිබඳව සතුටු විය නොහැකි බවද යුද හමුදාපතිවරයා සියතට පැවසුවා. දැනට රට තුල කොවිඩ් පවතින තත්ත්වය කිසිසේත් සෑහීමකට පත්වීමට හැකියාවක් නැහැ. අපි දකිනවා මෙවැනි තත්ත්වයක් යටතේ සමහර පුද්ගලයන් කිසිදු තැකීමකින් තොරව තමුන්ගේ මුවාරණය පවා පළඳින්නේ නැතුව ජනතාව අතරට පැමිණෙන අවස්ථා අපි දකිනවා. මේ වෙනුවට එන්නත් කරන්නේ ඉතාමත්ම වේගවත්ව සහ ශීඝ්‍රයෙන් කරගෙන යන ලබනවා. ජනතාව ඉල්ලා සිටින්නේ ඔබගේ විනය ඉතාමත්ම වැදගත් වෙනවා මේ අවස්ථාවේදී. ජනතාව එක්රොක් වෙන ස්ථානවලට යෑමෙන් සම්පූර්ණයෙන් වැළකී සිටීම ඉතාමත්ම වැදගත් වෙනවා මේ අවස්ථාවේදී. මන්ද රට තුල සැලකිය යුතු ප්‍රමාණය කොයි දාසාදිත්‍යන් සංඛ්‍යාවක් දිනපතා හම්බවන නිසා. ඉතින් රටේ බහුතර ජනතාවගේ ඉල්ලීම රට වසන්න එපයි කියන එක සමහර පුද්ගලයන් කියන අපසන්න කියලා. නමුත් දැනට තියෙන තත්ත්වය ගත යුතුම ක්‍රියාමාර්ග සියල්ලක්ම රජයේ විසින් මෙවරට ගණමින් පවතිනවා. සංචරණ සීමා නියම කාලයට නියමිත ලෙස ගත යුතු බව අප කළ විමසුමකට පිළිතුරු දෙමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදයේ සභාපති රොක්ෂාන් බෙල්ලන මහතා ප්‍රකාශ කළා. ඇත්තටම කියනවා නම් පසුගිය මැයි මාසයේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදය වශයෙන් අපි ප්‍රකාශ කළා හිටියා ඒ වෙලාවේ ලොක්ඩවුන් කරන්න රට ඒක කරේ නැත්නම් අගෝස්තු සැප්තැම්බර් වෙද්දී මලමිනි කඳු වශයෙන් ගොඩ නැගෙයි කියලා. ඒකට පිළිතුරක් තිබ්බේ නැහැ. ජේන් මයිතනේ සමස්ත වෛද්‍ය ප්‍රජාවම ඉල්ලා සිටියේ කරුණ තමයි ඒක අපි කරලා තියෙන්නේ ලොක්ඩවුන් කරන්න ඕනේ නැති කාලවකවානුවක ලොක්ඩවුන් කරා රට ලොක්ඩවුන් කළ යුතු කාලයක ලොක්ඩවුන් නොකර ඉන්නවා. ඉතින් මෙතනදී ඇත්තටම අපි යම් කිසි තරාදියක දාලා බලන්න ඕනේ ලොක්ඩවුන් කිරීම නිසා වෙන ආර්ථික අහේනියයි ලොක්ඩවුන් නොකිරීම නිසා වෙන්න පුළුවන් ආර්ථික අහේනියයි ඒ විනාශයක් ඇත්තටම. එතකොට ඒ අනුව බලලා අපි වහම ලොක්ඩවුන් කිරීමකට යා යුතුයි කියන එක මොකටවත් නෙමෙයි. මේක ලොක්ඩවුන් කිරීම විසඳුම නෙමෙයි, විසඳුමට වඩා පාලනය. දැන් මේ වෛරසයේ ව්‍යාප්තිය පාලනය කරගන්න නම් ලොක්ඩවුන් එකකට යා යුතුමයි. එතකොට චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් අද දිවයිනට රැගෙන එනු ලැබුවා. මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවල එන්නත්කරණය ක්‍රියාත්මකයි. එන්නත්කරණය ක්‍රියාත්මක වන ප්‍රදේශ එන්නත්කරණය ක්‍රියාත්මක වන මධ්‍යස්ථාන මෙසේයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු වගකිය යුතු ආයතන බොහොමයක් පෙන්වා දෙන්නේ එන්නත්කරණයෙන් කොවිඩ් මරණ වැළැක්විය හැකි වුවත් කොවිඩ් වෛරස ව්‍යාප්තිය වැළැක්විය නොහැකි බවයි. එබැවින් මුහුණු ආවරණ දෙකක් පැළඳීම මීටරේ වෙනුවට මීටර දෙකක දුරක් තබා ගැනීම සහ විස බීජ හරණය අනිවාර්යෙන්ම සිදු කළ යුතුයි. එය ඔබේත් පවුලේත් රටේත් ආරක්ෂාවට අනිවාර්ය බව සියත අප මතක් කරන්න කැමැතියි.
කිසිදු කොවිඩ් රෝගියෙකු අපහසුතාවයට පත් වීමට ඉඩ තපන්න එපායයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු නිලධාරීන්ට අද උපදෙස් ලබා දුන්නා. රෝගින්ගේ තත්ත්වය නිරීක්ෂණය කොට වහා රෝහල්ගත කිරීමට පියවර ගත යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. ඕනෑම එන්නත් මධ්‍යස්ථානයකින් වයස අවුරුදු 30ට වැඩි අයට පළමු එන්නත් මාත්‍රාව ලබා දීමටද පියවර ගන්නයි ජනාධිපතිවරයා මෙහිදී ඉල්ලා සිටියා. එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්ධන විශේෂ කමිටුව අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. කොවිඩ් රෝග ලක්ෂණ සහිතව රෝහල් වෙත පැමිණෙන කිසිදු රෝගියෙකු අපහසුතාවයට පත්වීමට ඉඩ නොතබන ලෙසට මෙම සාකච්ඡාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍යංශ ප්‍රධානීන්ට උපදෙස් ලබා දුන්නා. කොවිඩ් රෝග ලක්ෂණ හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රධාන නගර කිහිපයක රෝහල් වෙත දෛනිකව පැමිණෙන රෝගීන්ගේ ඉහළ යමක් වාර්තා වී තිබෙනවා. ඒ ලෙස පැමිණෙන රෝගීන් නිර්ණය කිරීමේදී ඇතිවන තදබදය හේතුවෙන් ඔවුන් අපහසුතාවයට ලක් නොවිය යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කළා. රෝහල් මට්ටමින් ජනතාව අපහසුතාවයට පත්වීම වැළැක්වීමේ ක්‍රමවේදයක් සැකසීමට අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සෞඛ්‍ය නිලධාරීන් ඍජුව මැදිහත්වන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙන්නේ. රෝගය වැළඳීමෙන් වැළකී සිටීමට අවශ්‍ය උපදෙස් මාධ්‍ය මගින් ජනතාවට නිරන්තරයෙන් ලබා දීම සෞඛ්‍ය විශේෂඥයන්ගේ වගකීම බවද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නා. දෙවන එන්නත් මාත්‍රාව ලබා දෙන ඕනෑම මධ්‍යස්ථානයකින් වයස අවුරුදු 30ට වැඩි ඕනෑම අයෙකුට පළමු මාත්‍රාව ලබා ගැනීමට පහසුකම් සැලසීමටද මෙහිදී තීරණය වුණා. වයස අවුරුදු 18ට වැඩි මෙරට සමස්ත ජනගහණයට එන්නත් මාත්‍රා දෙකම සැප්තැම්බර් මාසට පෙර ලබා දිය හැකි පරිදි එන්නත් ඇනුම් කර ඇති බවත් තෙවන මාත්‍රාවක් සඳහා උවද රජයේ සූදානම් බවත් මෙහිදී විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසුවා. එහෙත් ජනතාවගෙන් රෝගයේ පැතිර යාම වැළැක්වීමට ලබා දෙන සහය අවම වීම කනගාටුවට කරුණක් බවද විශේෂඥ වෛද්‍යවරයා පැවසුවා. ගත වූ මාසය තුල රට පුරා උද්ඝෝෂණ 120ක් පවත්වා ඇති බවත් මේ සෑම එකකටම අවම වශයෙන් 1500කට අධික පිරිසක් සහභාගී වී ඇති බවත් සෞඛ්‍ය උපදෙස් පිරි නොපැද මෙලෙස වූ ජන ඒකරාශී වීම රට පුරා කොවිඩ් පැතිර යාම වේගවත් වීමට හේතු වී ඇතැයි බුද්ධ්‍යංශ වාර්තා පෙන්වා දෙන බවද මෙම සාකච්ඡාවේදී හෙළුණා. මේ හොස්පිටල් මැනේජ්මන්ට් එක ඒක තමයි අපි හරියට කරගන්න ඕන. විශේෂෙම වෙන්නේ මේ ඔක්කොම ආවම එක වාට්ටුවක ඒගොල්ලෝ ස්ක්‍රීන් කරනවා. එතකොට වෙන්නේ මේ එන ඔක්කොම පිරෙනවා. දැන් අපිට සීදුව තියෙනවා. ඇඳන් 1100ක් තියෙනවා. අපිට රාගම හොස්පිටල් එකට පුළුවන් නම් ඔය මුලින් එන අය ස්ක්‍රීන් කරන එක සීදුවේ කරන්න. එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ නේ. එන අය ඔක්කොම ඇඳන් වලට දාත හැකි. ඊට පස්සේ චෙක් කරත හැකි. ඊට පස්සේ හෝම් මැනේජ්මන්ට් යවන අය හෝම් මැනේජ්මන්ට් යවන්න පුළුවන්. ඊට පස්සේ හොස්පිටලයිස් කරන අය හොස්පිටලයිස් කරන්න පුළුවන්. කොවිඩ් ආසාදිත සියලුම රෝගීන් අනිවාර්යෙන්ම උණුසුම් දියරසේම සමහර විටමින් මර්ගද ගත යුතු බව පෝෂණ වේදයේ පිළිබඳ විශේෂ සච වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය සියතට ප්‍රකාශ කළා. නිවෙස්වල සිටින කොවිඩ් ආසාදිත රෝගීන් තමන්ගේ ආහාර පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු බවද ඇය පවසනවා. මේක වෛරසයක්. මේ වෛරසයක් ආසාදනීය මිච්ච වෙලාවකේ කොයි වගේ ආහාර වර්ගද ආසාදනෙන් එළියට එන්න ඉක්මනින් එළියට එන්න අවශ්‍ය වෙන කියන එකත් සැලකිල්ලට යොමු කරන්න ඕනේ. විශේෂයෙන්ම දියර වර්ග ආහාර ගොඩක් වැදගත් වෙනවා මේ වෙලාවේ. උදාහරණයක් විදිහට අපි චිකන් සුප් කියලා අපි කියන්නේ, ඒ කියන්නේ කුකුල් මස් දාලා හදාගත්තු සුප්. මේ වාගේ ඒවා හුඟක් වෙලාවට ඒකෙන් පෝෂණ ගුණේනුත් අධිකයි. පොල් කිරි කැඳත් ඉතාමත්ම පහසුවෙන් පිළියෙල කරගන්නත් පුළුවන්. අනිත් එක රුචියත් ඉතාමත්ම ආහාර රුචිය අඩු අයට ඉතාමත්ම වැදගත් වෙනවා. දැන් මේ පොල් කිරි කැඳවලට හුඟක් වෙලාවට පොඩි ඉඟුරු ටිකක් දාගන්න පුළුවන්. ඒ වගේ සුදුළුණු දමා ගැනීමෙන් මේක තවත් අපිට ප්‍රවර්ධනය කරගන්න පුළුවන් වෙනවා. හුඟක් වෙලාවට අපි දැක්ක බත් එක්ක තැඹුම් හොද්දක් එක්ක ආහාරයට ගන්නවා නම් ඒකත් හුඟක් වෙලාවට ඒගොල්ලන්ට ආහාර ගැනීමට ලේසි වෙනවා. සාමාන්‍ය ආහාර ගන්න වාර ගන්න වැඩි කරන එක ඉතාමත්ම වැදගත් වෙනවා. දැන් යෝගට් වගේ ආහාර ඉතාමත්ම හොඳයි මේ වගේ අවස්ථාවලදී. සමහර වෙලාවට කන්නම බැරි කෙනෙකුට ලුණු කැඳ වුණත් ඉතාමත්ම හොඳ වෙනවා. ඒකෙන් ආහාර රුචිය වැඩි කර ගන්න පුළුවන් වෙන හින්දා. එතකොට පේර වගේ ආහාරයක් අපිට දිනපතාම ආහාරයට ගන්න පුළුවන් නම් මේ වගේ කාලයකදී විටමින් C ලබා ගන්න පුළුවන්. ගොඩක් කරපු පරීක්ෂණ වලින් හොයාගෙනත් තියෙනවා විටමින් D වලින් මේ රෝගය ආසාදිනී වීමත් වැළකින්න පුළුවන්. ඒ වගේම ආසාදිනී මිච රෝගියෙකුට උනත් මේක ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් විටමින් D අපිට ලබා ගන්න පුළුවන් හොඳම ප්‍රභවය තමයි සුහිරෙලිය. ඒගලුත් මේ සුළු කාලය තුලද විටමින් D පෙත්තක් හරි කරලක් හරි ගන්න එක ඉතාමත්ම වැදගත් වෙනවා. බත් පිඟාන ගත්තහම බත් මිගානේ භාගයක් තමයි බත් ආහාරයට ගන්න අවශ්‍ය වෙන්නේ. ඒකටම මඤ්ඤොක්ක බතල ඒ වගේ අල වර්ගයක් එකතු කර ගැනීමත් ඉතාමත්ම වැදගත් වෙනවා. කද කහට නෙමෙයි මේ ලයිට් කහට එක තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. ඒක හොඳයි පාන වර්ග වලට කැඳ වර්ග. කැඳ වර්ග ඕනෑම කැඳ වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. සමහර වෙලාවට කොළ කැඳ මෙන්න පුළුවන් නැත්නම් බත් කැඳ වෙන්න පුළුවන්. ඒ වගේ කැඳ වර්ග ඉතාමත්ම සුදුසු වෙනවා.
කොවිඩ් රෝගයට ගොදුරුව රෝහල් ගතවන ගර්භණී මවරුන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ සංජීව ගොඩකන්ද මහතා ප්‍රකාශ කළා. මෙවර විට කොවිඩ් රෝගයට ගොදුරුව ගර්භණී මවරුන් 18 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වනවා. පසුගිය සති 3 තුල අපි වර්ධනයක් දකිනවා රෝහල් ගත වෙලා ඉන්න කොවිඩ් රෝගී මවරුන්ගේ. ඒක වැදගත් දෙයක් මොකද ඔය කාලේ ඇතුළතම අපි සමහර අවස්ථාවල දැක්කා සාප්පු සවාරිවල පවා නිරත වන ගර්භණී කාන්තාවන්. මේක කිසිසේත් නොසිදු නොවිය යුතු දෙයක්. මොකද අපි දන්නවා මේ හරහා ඇති වෙන්න පුළුවන් අන්තර්දායක තත්ත්වයන්. ඒ වගේම මීට කලිනුත් වාර්තා වුණා මේ වෙනකොට ගර්භණී මාතාවන් 18 දෙනෙක් කොවිඩ් රෝගී තත්ත්වය ඇතිව මරණයට පත් වෙලා තියෙනවා කියන එක අවාසනාවක් වශයෙන්. ඔබ ගෙදර ඉන්නවා නම් පොසිටිව් වුණාම මෙච්චරයි බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ රෝගියේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි ඔක්සිජන් අඩුවීම. ඒ ඔක්සිජන් අඩුවෙන්න හේතු දෙකක් තියෙනවා. එකක් තමයි ඔක්සිජන් සැපවීම, ඒ කියන්නේ පෙන්හලිය අඩු වෙනවා. අතේ තමයි ඔක්සිජන් වැයවීම, අපි මහන්සි වෙන ඔක්සිජන් වැය වෙනවා. එතකොට අපි ඔක්සිජන් අඩුවීම වළක්වන්න ප්‍රධාන දෙයක් තමයි පෙන්හල්ල ක්‍රියාකාරිතේ අඩු වුණත් ඔබ මහන්සි වෙන්නේ නැතුව ඉන්නවා නම් මේ ඔක්සිජන් අඩුවීම වළක්වන්න පුළුවන්. ප්‍රධාන දේ තමයි ඉතාම තදට ඇඳ විවේකයේ ගත යුතුයි. ඇඳට වෙලා ඉන්න මහන්සි වෙන්න එපා. පුළුවන් නම් ඔක්සිජන් මනින්න පුළුවන් නම් ඒ ක්‍රමයක් හදාගන්න. ඒ පල්ස් ඔක්සිමීටරයක් ගෙදරක තියෙනවා නම් ඒක ලබා ගැනීම හැකියාවක් තියෙනවා නම් ඔබගේ ඔක්සිජන් මයින්ඩ ඒක 96ට වඩා අඩු වෙනවා නම් ඔබ රෝහලකට පැමිණිය යුතුයි. ඊට අමතරව පුටුවක ඉඳගෙන අටපාරක් ඉඳගෙන නැගිටලා පල්ස් ඔක්සිමීටර දාගෙන විනාඩි දෙකක් ඉන්න ඒ අර ව්‍යායාම නොකර මහන්සි වෙන ඉලාවට වඩා දෙකකින් අඩු වෙනවා නම් රෝහලට පැමිණිය යුතුයි. කොවිඩ් ව්‍යාප්තියත් සමග මේ වන විට ඉන්දුනීසියාව දැඩි බරපතල තත්ත්වයකට ගමන් කරමින් තිබෙනවා. ඉන්දුනීසියාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව අද ලක්ෂයේ සීමාවෙක්ම වා ගොස් තිබෙනවා. නව දත්තවලට අනුව ඉන්දුනීසියාවේ සමස්ත කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව ලක්ෂ 35 ඉක්ම වා ගොස් අවසන්. ලෝකේ පුරා ඩෙල්ටා රෝගයට ගොදුරුවන දරුවන්ගේ සංඛ්‍යාවද බරපතල ලෙස ඉහළ යමින් පවතින බවටයි තොරතුරු වාර්තා වන්නේ. එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ පවසන්නේ එන්නත මගින් මරණ අවම කළත් ව්‍යාප්තිය වළක්වා ගත නොහැකි බවයි. ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොවිඩ් මර්ධන එන්නත 96.2% දක්වා දකුණු අප්‍රිකාවේදී සාර්ථක වී ඇතැයි වාර්තා වනවා. දැන් කොවිඩ් ලෝක තත්ත්වය. ජොන්සන් සහ ජොන්සන් එන්නත දකුණු අප්‍රිකාව තුල අතිශය සාර්ථක ප්‍රතිඵලත් කරගෙන ඇති බව අද වාර්තා වුණා. දකුණු අප්‍රිකාවේ සෞඛ්‍ය අධිකාරිය ජොන්සන් සහ ජොන්සන් එන්නත භාවිත කිරීමට පසුගිය පෙබරවාරියේ අවසර ලබා දුන්නා. මෙම එන්නත 96.2% සාර්ථක අතර කොවිඩ් මර්ධනය සඳහා ඉතා සාර්ථක බව දකුණු අප්‍රිකාවේ සෞඛ්‍ය අධිකාරිය පවසනවා. කොවිඩ් එන්නත්කරණය ඩෙල්ටා වැතුළු බොහෝ ප්‍රභේදවල මරණ සංඛ්‍යාව අඩු කිරීමට සමත් බව එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන අධ්‍යක්ෂ වෛද්‍ය රොෂෙල් වැලක්සින් ප්‍රකාශ කරනවා. නමුත් මෙම එන්නත් මගින් රෝග සම්ප්‍රේෂණයේ වැළැක්විය නොහැකි බව ඔහු අවධාරණය කරනවා. ඔබ වෛරසය අන්පුත් ගිරින් වෙත රැගෙන යන්නෙකු නොවීමට වග බලා ගත යුතු බවයි අධ්‍යක්ෂවරයා පවසන්නේ. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන පරිදි ඉන්දුනීසියාවේ ගෙවුණු පැය 24 තුළ කොවිඩ් මරණ 1747ක්. මේ පිළිබඳව ඉන්දුනීසියාවේ සිටින අප ජාත්‍යන්තර වාර්තා ඉන්දුනීසියාවේ පවතින COVID-19 වසංගත තත්ත්වය භයානකකම තහවුරු කරමින් මෙරටේ සමස්ත මරණ සංඛ්‍යාව අගෝස්තු මාස 5 වන ඊයේ දිනේදී 100,000 සීමාව පසු කරනු ලැබුවා. ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 102,375ක්. මෙම සමස්ත මරණ සංඛ්‍යාවෙන් 40%ක්ම සිදු වී තිබෙන්නේ පසුගිය ජූලි මාසය තුලයි. මේ වන විට පැතිරියන ඩෙල්ටා ප්‍රභේදයේ ප්‍රබල බව සහ භයානක බවමින් හොඳින් පැහැදිලි වෙනවා. ඊයේ දිනේ 3 පමණක් වාර්තා වූ මරණ සංඛ්‍යාව 1739ක්. දෛනික ආසාදිතයන්ගේ සංඛ්‍යාව 35,764ක් ලෙසයි ඊයේ සඳහන් වුණේ. මීට සමගාමීව කරගෙන යනු ලබන එන්නත් කරන වැඩසටහන සාර්ථකව සිදු වෙමින් පවතිනවා. කෙසේ වෙතත් මේ වන විට කොවිඩ් වසංගතයේ වැඩි වශයෙන් පවතින ජාවා දූපතෙන් මෙරටේ අනෙක් පළාත්වලට සහ දූපත්වලට පැතිරී යාමේ දැඩි අවධානමකටත් ඉන්දුනීසියාව මුහුණ දෙමින් තිබෙනවා. මම කෝසලා හෙට්ටිආරච්චි ඉන්දුනීසියාවේ සිට. මේ අතර ඩෙල්ටා වෛරසය නිසා ලෝකයේ පුරා දරුවන් බරපතල ලෙස රෝගීන් බවට පත්වමින් සිටින බව විවිධ රටවලින් වාර්තා වනවා. ඒ අතර ලුසියානා හි නිව් ඔරලියන්ස් ප්‍රධානයි. එහි සියලුම ළමා රෝහල් කුඩා දරුවන්ගෙන් පිරී ගොස් ඇතැයි වෛද්‍යවරු පවසනවා. ඩෙල්ටා වෛරසයත් සමග අපේ දරුවන්ගෙන් පාට්ටු පිරී ඇතැයි වෛද්‍යවරු පවසනවා.
ऑस्ट्रेलिया किस्तु पेरदनुम दीमकिन थोरव देश सीमा नीति दडिकर तिबेनवा यानुव विदेश रटवल सिट पेमिनेन्नंट विविध प्रांत देश सीमावल सिरवी सिटीमट सिदुवी हेकिबव मादे वार्ता करनवा नव नीति रीतिवलट अनुव विदेश वल सिटन ऑस्ट्रेलियान वन सिय रट पेमिनीमेदी अवसर लबा गत युतुई देश सीमा नीति दडिकिरीम हरहा संचरण सीमा किरीमट डेल्टा व्याप्तिय वेलक्वीमट ऑस्ट्रेलिया उत्साह दरनवा विक्टोरिया प्रांतीय हयवन वरडत लॉकडाउन किरीमट ऑस्ट्रेलियानु बलदारीन पियवरगिन तिबेनवा මෙම නවාසනාවන්ත ව්‍යසනයකදීවත් ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂයට එක්විය නොහැකි හේතුව පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා අද පෙන්වා දුන්නා. මේ අතර කුඩා කාලේ ආච්චි සමග ආප්ප පිච්චු හැටි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද පාර්ලිමේන්තුවට කියා දුන්නා. රැල්ලට බය නම් වෙරළට එන්නේ නැතයි කී අය අද සැඟව සිටින බවයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසන්නේ. මේ අතර පාර්ලිමේන්තුවේදී ඩිලන් පෙරේරා මන්ත්‍රීවරයා පැවසුවේ 225ම එක බාස්කට් එකකට දමා ජනතාව හෙන ප්‍රාර්ථනා කරන බවයි. දැන් අවධානය අද පාර්ලිමේන්තුවට. උද්ඝෝෂණය කරනවා මේ උත්තරීතර සභාව ආරක්ෂා කරන්නට ගිය පොලිස් නිලධාරියෙක්ට ඒ උද්ඝෝෂකකරුවන්ගෙන් ඇඟිලි දෙකක් අහිමි වෙලා ඉන්නවා මේ පොලිස් නිලධාරියාට. මම දන්නේ විපක්ෂයේ අද වෙනතුරු ඒක හෙලා දැක්කෙත් නැහැ. ඒ වගේම ඒ පිළිබඳව කනගාටු ප්‍රකාශ කළෙත් නැහැ. මගේ දැනුම හැටියට යහපාලන රජයේ තිබෙන කාලේ වුන් කඳුල් ගෑස් ගෙව්වා, කුණු වතුර ගෙව්වා, බැටන් ප්‍රහාර දුන්නා, රණවිරුවෙක්ගේ ඇහැක් අහිමි කළා, ලේ ගැලුවා. නමුත් එක ගුරුවරෙක්ටවත් අපි අද වෙනතුරු අත තවලත් නැහැ, අත තියන්නෙත් නැහැ. ඔබතුමා මේ ගුරුවරුන් ගැන කිව්වා. ඒ ගුරුවරුන් උද්ඝෝෂණයට සහභාගී වෙලා ගෙදර යනකොට විවිධ පොලිස් ස්ථාන වලින් ගන්නවා. මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි ඒ විවිධ පොලිස් ස්ථාන වලින් ගන්න ගුරුවරු ඇයි වරාය ඇතුලේ පොලිස් ස්ථානට ගෙන යන්නේ? ඒක විශාල ප්‍රශ්නයක්. මොකද ඕනෑම තැනක ඒ පොලිස් ස්ථානෙන් අත්අඩංගුවට ගත්තම ඒ පොලිස් ස්ථානේ රඳවගන්නේ. ඒ වගේම උද්ඝෝෂණයක් ඉවර වෙලා ගෙදර යමින් ඉන්න අය ඔබතුමාලා හිතාමතාම ඒ ගුරුවරුන් අත්අඩංගුවට ගැනීම සඳහා දක්වපු සූදානමක් තමයි පෙන්වන්නේ කරන්නේ. මේ කඩ කප්පල්කාරී වගේ බස් වලට නැගලා පිරිස අත්අඩංගුවට ගන්න. හෙටගරු කතානායකතුමනි කවුරු හරි පාතාල කණ්ඩායමක් මේ ටී-ෂර්ට් ගහගෙන ඇවිල්ලා පාර යන පුරවැසියන් උස්සන්න පටන් ගත්තා. එනිසා තමුන්නාන්සලා කටයුතු කරමින් තිබෙන්නේ නිල ආණ්ඩුවක් ලෙස නෙවෙයි. තමුන්නාන්සලා කටයුතු කරමින් තිබෙන්නේ කැලෑ පොලිසියක් ලෙස. අද දවස හරිම ඓතිහාසික දවසක්. ඇයි එහෙම වෙන්නේ? අද දිනේ ඇවිල්ලා අගෝස්තු 6 වෙනිදා. අවුරුද්දකට ඉස්සෙල්ලා මේ රටට සෞභාග්‍ය ගෙනත් දෙන ඒ පොරොන්දුවත් එක්ක ආපු වසරක ගමනක වසර ඉවරලා අද ඡන්ද ප්‍රතිඵල කියපු දවස. මිනිස්සු මැරී වැටෙනවා ඒක මතක් කරගෙන රංජන් නම් මතක් කරගෙන සාටකේ දාගන්න. මේ ආණ්ඩුව කිව්වේ අවුරුද්දකට ඉස්සෙල්ලා ආයෙත් මතක් කරනවා සෞභාග්‍ය ගැන. සෞභාග්‍ය කෙසේ වෙතත් දරුවට සෞභාගයක් දෙන්න බැරි කාලයක් මේක. රට රකින්න විරුවයි ගේනවයි කිව්වේ. රකින්න විරුවගෙන් රට රකින්න වෙලාදී එක පාට හිතුවේ ආර්ථිකය හදන්න එක පාට අලුතෙන් කෙනෙක්ව ගෙනල්ලා ඒ කෙනා ආවට පස්සේ මේ රට සංකාර සුද්ධ වෙයි කියලා මම ආයෙත් කියනවා මොළ හතක් තියෙන මයන් කෙනෙක් ගෙනාවා හැබැයි මං අදහනවා මේ රටේ අවුරුද්දක් ගියා පෙට්‍රෝල් මිල අඩු කරන්න පුළුවන් වුණාද ගුරු විදුහල්පති වැඩි හදන්න පුළුවන් වුණාද කරපු බම්බුවක් නැහැ ඒ නිසා මේ ගෙනාවු මහත්යට බෑ සර් බෑ සර් බෑ සර් කියලා මේකට වෙලා තියෙන්නේ සාපයක් කියන එක මතක තියාගන්න හැම තොතක් අපි කියනවා අපි ඔබතුමාලා වගේ හැංගෙන්නේ නැ මේ පුස් ඡන්ඩිත් නෙමෙයි මෙච්චර රටක ප්‍රශ්නයක් තියෙද්දි විපක්ෂයක් ආණ්ඩුවක් කියලා නෙමෙයි රටක් කෙරිට එකතු වෙන්නේ නැතුව අපි බෙදිලා වෙන් වෙලා ඉන්නේ අපේ තියෙන කාලකන්නිකමට මේ පාර්ලිමේන්තුව අරලා තියෙන එකත් මහා විනාශයක් ආසියා කලාපේ ලංකාව තමයි ඊළඟට බංකොලොත්තුම වෙන්න යන රාජ්‍ය කියලා බ්ලූම්බර්ග් සංග්‍රහව කියනවා බංකොලොත් වෙන්නේ රාජපක්ෂ විතරක් නෙමෙයි ඒගොල්ලන් බංකොලොත් වෙන්නේ නැහැ බංකොලොත් වෙන්නේ මේ රටම මේ රට කඩා වැටෙනවා කියන්නේ අපි ඔක්කොම වක් කියනවා නිකන් අර බල්ලෝ බුරනවා වගේ ඌ බයට ගේට්ටු ගාව තමයි බුරන්නේ ගේට්ටු අර ඇතුළට ගියාම ඌ දුවනවා අනිත් පැත්තට හරි ඒ නිසා කමන්නේ ඔහොම බුරවල්ලා විපක්ෂයෙන් පළවෙනි කතා කරපු මන්ත්‍රීවරයා මාස 4කට පස්සේ කතා කරේ සයිනපාම් මෙන්නත ගහලයි කියලා කිව්වා ගහලා තියෙන මේ සයිනපාම් එක නේ ජලපීතිකා එන්නද කොහෙද හරි ෆර්නෑන්ඩ් මන්ත්‍රීමගේ ජලපීතිකා එන්නද එතුමාලා හරියටම කරලා තමයි අර Google බැලුම් එකට කෙලවුණාට පස්සේ යහපාලනටත් කෙලවුවේ ප්‍රධාන කෙනෙක් තමයි කතා කරේ එයාල එකට හිටපු කණ්ඩායමේ තනි වික්‍රමසිංහ මහත්තයාට තනියෙන් වෙලමැද්ද හිටගෙන මට කලින් කතා කරපු මන්ත්‍රීවරයා තමයි දැන් ඉන්න විපක්ෂ නායක දාලා ඉස්සෙල්ලම පන්නගෙන ආවටපත් වෙන ඊළඟ කාල සීමාවේදී බය නම් වැල්ලට එන්නේ නැහැ කියපු අය හැංගුණාට අපි කවදාවත් හැංගුණේ නැහැ. අපි එදා ආණ්ඩු පෙරදුනා බය නැතුව ඉස්සරහා ඇවිල්ලා දේශපාලනය කළා. අපි වැරදි කළා නැහැ. ඒ නිසා අපි කියනවා මේ රටේ ජනතාව වෙනුවෙන් පෙනී හිටින්න. පරිවිර දෙක තුරක් ආවා වෛද්‍යවරුන්ගෙන්. ඕන් කියනවා මහනුවරට තාම ඩෙල්ටා වෛරස් එක ඇවිල්ලා නැහැ කියලා. ඕන් ඉල්ලීමක් කරනවා මේ මහනුවර ප්‍රදේශයට සංචරණ සීමා දාන්න කියලා. නැත්තම් මහනුවරත් බේරගන්න බැරි වෙයි කියලා. මේ උද්ඝෝෂණ රැල්ල මෙහෙවන්නේ කවුද?
ප්‍රේමදාස මහත්තයා කණ්ඩියයි අනුර කුමාර ඉසානාය කල්ලියයි ඒක මේ රටේ මිනිස්සු දන්නවා දැන් සාමාන්‍ය ජනතාව හැම ගමකම මෙයාට විරුද්ධව පෙනී හිටිය අද හෙට වෙද්දී අපි විශේෂයෙන් කියනවා මේ ඉදිරි කාල සීමාව තුළ මේ රටේ කොරෝනා ව්‍යාප්තිය වැඩි වුණොත් මේකට වගකියන විපක්ෂය ආණ්ඩුව ලෑස්ති නැත්නම් මේ යථාර්ථය පිළිගන්න මම කියනවා තවත් මීට වඩා දරුණු තැනකට මේ රට තල්ලු වෙන එක නවත්තන්න බෑයි කියන එක මතක තියාගන්න මලික් පීරිස් වගේ ජාත්‍යන්තර විශේෂඥයින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අද වෙනකොට අනතුරු වංග වෙලා තියෙනවා මේක ව්‍යාප්ත කිරීමේ වගකීම ආණ්ඩුව බාර ගන්න ඕනේ වැක්සීන් එකට ආණ්ඩුවව යොමු කරන්න අර පිස්සු බල්ලෙක්ව නාවන්න ගෙනියනවා වගේ වැඩක් තමයි අපිට සිද්ධ වුනේ මේගොල්ලෝ හිතුවා පැණිය බීලා බේරෙන්න පුළුවන් කියලා අපිට පැණිය දුන්නේත් නැහැ. පැණිය හොරෙන් බිව්වේ. සමාජ වෙබ්බඩ වලට ගියාම ආණ්ඩු පැත්තේ අපි ගැනත් විපක්ෂයේ තමුන්නාංශල ගැනත් මේ රටේ ජනතාවට දෙන එක මතයයි. කොරෝනා රෝගයෙන් මැරෙනවා නම් මුලින් මැරෙන්න ඕනේ මේ 225 දෙනා කියලා. එක බාස්කට් එකකට දාලා මේ 225 දෙනාටම හෙන ගහපන් කියලා තමයි රටේ ජනතාව කියන්නේ. ප්‍රමාද වෙලා හෝ මේ දේශපාලනීකරණයක නැවතු නැත්තම් මම හිතනවා මේ පාර්ලිමේන්තුව ගැන විතරක් නෙමෙයි පාර්ලිමේන්තු ක්‍රමය ගැන ජනතාවගේ තියෙන විශ්වාසය මිදෙන දිනය වැඩි ඈතක නෙමෙයි කියලා. මේ පාර්ලිමේන්තුව තුළ විවාදයක් කරන මොහොතක සම්පූර්ණයෙන්ම උම්මතු වැස්සට ගොදුරු වෙච්ච ජල බීතිකාවට ගොදුරු වෙච්ච උන් නිටි තැන් අහිමි වෙච්ච විශේෂට අදාළව කතා කරන්න දන්නේ නැති පිස්සෝ ටිකක් වගේ හැසිරෙනකොට අපිට දුකයි පාර්ලිමේන්තුවට ආපු පළවෙනි අවස්ථාව. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ඒ ගැන අනිවාර්යයෙන්ම අපි විරුද්ධ වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ආරක්ෂක විශ්වවිද්‍යාලයක් ඉදිරියට පවතින්න ඕනේ. මේ උද්ඝෝෂණ යන්නේ පාරවල් දිගේ KDU එපා KDU එක එපා කිය කිය මුදල් ගෙවලා ළමයින්ට මේක ඉගෙන ගන්න අවස්ථාව දෙන හින්දා අර විශ්වවිද්‍යාලයට ISESCO එකේ යන්න බැරි වෙච්ච අය මෙතෙන්ට ඇවිල්ලා ඒගොල්ලන්ට වඩා හොඳ උපාධි මෙතන ගන්නවා. මුදල් නැති ළමයාට මේ හැකියාව නැති වෙනවා. ඒ ප්‍රශ්නේ තියෙනවා. අනිත් පැත්තෙන් අපි දන්නවා හමුදාවල නිලධාරීන්ගේ ළමයින්ට 50%ක් පමණක් ගෙවලා මේකට ඇවිල්ලා ඒ උපාධි ලබා ගන්න පුළුවන්. මේ හමුදාව ගැන කිසි කෙනෙක් අවතක්සේරු කරනාට මම විරුද්ධයි. මේ රටේ ඇඟට දැනෙන දෙයක් ජාතියක් හැටියට සියලු දෙනාටම පිළිගන්න පුළුවන් දෙයක් කරා නම් කරේ යුද හමුදාව යුද්ධෙ දිනීම. ඒ ගරු කිරීම හන්ද තමයි මේ අවස්ථාව උදා වුණේ යුද්ධ ජයග්‍රහණය කළාට පස්සේ මම මේක සභාගත කරනවා මේ පින්තූරය බලන්න යුද හමුදාවට ඒ පිළිගැනීම දුන්නේ තමුන්නාන්සේලාගේ නායකතුමා. මේ කේක් එක කපන්න කියලා මට තුන් පාරක් බල කරාම තමයි මං කැපුවේ. පහුගිය දවස්වල කියලා තිබුණා හමුදාපති උනේ ආප විකුණලා කියලා. නෑ අපි ආප විකුණුවා අපේ ආච්චිලත් එක්ක ඒ කාලේ විකුණුවේ නෑ ආප පිච්චුවා. ආච්චි ළඟින් වාඩි වෙනවා. අපි ආප පුච්චන පොඩි කාලේ පහේ පන්තියේ කාලේ. කැවුම් හදනවා ඒගොල්ල ගාවින් ඉඳගෙන. ඔයෙක් දේවල් කරලා තියෙනවා. ආප විකුණන හරි ඇවිල්ලා ගරු මන්ත්‍රීතුමා යුද්ධේ වෙර කළ දුන්නා තමුන්නාසලට. අපේ ආණ්ඩු කාලේ අපිට සුනාමි තිබ්බා. දවෙන්ද යුද්ධයක් එකලා අපි මේ රට ඉස්සරහට ගෙනියන්න සිද්ධ වුණේ මහින්ද මහත්තයාට. අපි තමුන්නාන්සලාට බාර දුන්නේ යුද්ධයක් නැති, සුනාමි නැති, කොරෝනා නැති, ඉතාමත් වටිනාම රටක්, රටක් හැටියට සම්පූර්ණ මේක විනාශයටම ගෙනිච්චා. මේ ආණ්ඩුවේ තාම අවුරුද්දයි, තව අවුරුදු 4ක් මේ ආණ්ඩුව තියෙනවා. අපේ අඩුපාඩු අඳුනාගෙන අපි මේ ගමන හරියට හදාගෙන ජනතාව වෙනුවෙන් යනවා. රජයට කිසිදාක මෙරට ප්‍රජාතන්ත්‍රවාදී බලවේග මර්ධනය කිරීමේ අවශ්‍යතාවයක් නැතයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. ආණ්ඩුවට කවදාකවත් මෙරටේ ශිෂ්‍යෝ, ගුරුවරු, සෞඛ්‍ය අංශ හෝ වෙනත් ප්‍රජාතන්ත්‍රීය බලවේග මර්ධනය කරන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙමනම් නුවර ඉඳලා අර පාගමන එන්න නොදී ඉඳි ඔය එන්නේ. දැන් මං හිතන්නේ අද වරකපොලට එනවා. ඉතින් දැන් හිතන්නකෝ මේ ගමින් ගමට දොරින් දොරට කොවිඩ් අරගෙනනේ මේ එන්නේ. හරිද? අර එක තරුණයෙක් ගහක් උඩ නැගලා අපේ නගරට කොවිඩ් එපෝ කියලා කෑ ගැහුවානේ. ඒකයි මං ආපහු කියන්නේ මේ අපි තේරුම් ගන්න මේ අපි හැමෝටම සමාජ වගකීමක් තියෙනවා. ඉතින් මේ කණ්ඩායමට නායකත්වය දෙන්නෙත් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමයි. හෙද නිලධාරීන්ගේ වෘත්තීය සමිති වලට නායකත්වය දෙන පොල්මක්කාරයෝ ඉන්නවා. රසායනික විද්‍යාඥ විදිහට තමයි පෙනී සිටින්නේ. හැබැයි උන් කතා කරන්නේ වෙනම විශේෂයන්. රසායනික විද්‍යාව ගැන කතා කරන්නේ නැහැ. වෛද්‍ය වෘත්තිය ගත්තත් වෛද්‍ය වෘත්තිය ඇරෙන්නට අනිකුත් සියලුම දේවල් ගැන දන්න විශේෂ ප්‍රාමාණිකයෝ වෘත්තීය සමිති නායකයෝ අපේ රටේ ඉන්නවා. අපිව සසරෙන් නතර කරනවා කියලා මහාන වෙච්ච පූජ්‍ය පක්ෂයට එහෙම නැත්නම් අපේ ස්වාමින් වහන්සේලා ගරුතර ස්වාමින් වහන්සේලා වචනයක් වැරදුනොත් ඒකත් වැරදි. ඔවුන් පෙනී සිටිනවා මේ වෙලාවේ කවුරු වෙනුවෙන්ද පෙනී සිටින්නේ කුමක් අරඹයාද පෙනී සිටින්නේ ඔවුන් පෙනී සිටින්නේ ජනතාව වෙනුවෙන්ද කියන එක ගැන තරුණ ඇඳුර අපිට ගැටලුවක් තියෙනවා.
लोके वेनात रटवल समग ससंदीमेदी कोरोना मरण संख्याव वैडिम रट श्रीलंका बवट पत्वे हकियाई पार्लिमेंतु मंत्री इरान विक्रमरत्न महता पवसनवा एकोलबदी पेवती माध्य हमुकदी දැන් ඇති වෙලා තියෙන මරණ සංඛ්‍යාව මම ඉස්ලාම ලෝකෙ එක්ක සසඳන්න යනවා රටවල් දෙකයි තෝරගත්තේ සසඳන්න එකක් ඇවිල්ලා අපේ අසල්වැසි ඉන්දියාව ඊට පස්සේ ලෝකේ ලොකු රටක් වෙන ඇමරිකාව එක්ක සසඳන්න මෙන්න තියෙනවා ඉන්දියාව තමයි මෙතන තියෙන්නේ මේ නිල් පාටේ ඉරෙන් තියෙන ඉන්දියාව ඊට පස්සේ ඉන්නවා ඇමරිකාව මුලින් ඇමරිකාවේ අපි hina වුණා බැලුවා ඇමරිකාවේ මේ වෙන්න වැඩේ ඇමරිකාව මෙහෙම මෙහෙම ගිහිල්ලා ඒගොල්ලොත් පහලට ඇවිල්ලා මේ තියෙන්නේ ශ්‍රී ලංකාව හිලටම ගිහිල්ලා පහලට ගේ ඇවිල්ලා දැන් ඉහළ විශේෂයෙන්ම නාවල් ඇමතුමා කිව්ව විදිහට මේ ඇඳවල් 5000 දැන් ඕන අපිට මේ ඇඳවල් 5000 දැන් රෝගීන් මේ බිම ඉන්න ඕනේ නැහනේ ඇඳ උඩ ඉන්නවා ඇඳ යට තව රෝගියෙක් ඉන්නවා උඩ ඉන්න රෝගියක් අහිනවා අනේ මගේ ඇඟට කෙල වැටෙනවා මොනවා කරන්නද අපි දෙන්නම රෝගීන් කියලා අද රෝගීන් රෝගීන් කතා කරන තත්ත්වයට උදා වෙලා තියෙනවා අපි මේ රජයට ප්‍රකාශ කරන්නේ රටේ ජන ජීවිතය මාරාන්තික විදියට බලපෑම් එල්ල කරමින් හිතුවක්කාරී පැසිස්ට් වාදී විරෝකින් රටේ ජන ජීවිතය අවුල් නොකරනු කියන පණිවිඩය තමයි අපි ඉදිරිපත් කරන්නේ අපේ රට ජාත්‍යන්තර වශයෙන් විහිළු අබ්බවට පත් කරන්නට එපා මේ රටේ මිනිසුන්ගේ අභිමානයට ප්‍රශ්න ඇති කරන්නට එපාය කියලා ගෝඨාභය ආණ්ඩුවට දැඩි ලෙස බල කරනවා පසුගිය පාර්ලිමේන්තු අසල පැවති විරෝධතාවයේදී අත්අඩංගුවටගත් පුද්ගලයන්ගෙන් 5 දෙනාගෙන් 2 දෙනෙකු අද රක්ෂිත බන්ධනාගාරගත කළා ඒ ලබන 11 වනදා දක්වායි ඔවුන් අද ඉදිරිපත් කෙරුණේ කඩවල මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා හමුවටයි අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම් කරු වසන්ත මුදලිකේ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමේ සභාපති අමිල සංදීප යනාය ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා ඒ ඔවුන් කඩවල මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුයි අනෙක් තිදෙනා අපමත නිදහස් කර තිබෙනවා පාර්ලිමේන්තු පිවිසුම අසල පසුගියදා පැවති විරෝධතාවේදී පොලිස් නිලධාරියෙකුට තුවාල සිදු කිරීම සහ නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ චෝදනා මතයි මොවුන් අත්අඩංගුවට අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් විරෝධතාවයේ පැවැත්වුවේ පසුගිය තුන්වනදායි. එහිදී විරෝධතාවයේ නිරත වූ පිරිස පාලනය කිරීමට යාමේදී මහරගම පොලිස් ස්ථානාධිපතිවරයාට සිය අතේ ඇඟිලි දෙකක් අහිමි වුණා. ඒ අනුව අදාළ උද්ඝෝෂණයේදී පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ලේකම් චමීර කොස්වත්ත සහ තවත් කාන්තාවක අත්අඩංගුවටගෙන ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා. මේ අතර අද පැවති ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය හමුවේදීද මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තව පැහැදිලිව තියෙනවා මිනිස්සුන්ට අදහස් ප්‍රකාශ කරන්න සාමකාමී උද්ඝෝෂණයට ඉඩකඩ තියෙනවා කියලා. අඩු ගානේ අතරු ගන්න පොලිසියට කියන්න සමත් වෙන්නේ නැහැ පොලිසිය මොකද චෝදනාව කියලා. වරෙන්තුවක් නැහැ අධිකරණ වරෙන්තුවක් නැහැ. ඒකට අධිකරණ වරෙන්තුවකුත් නැතුව ඒ මොහොත කරු වරදකුත් නැතුව රැකලා ඉඳලා මිනිසුන්ගේ පැහැර ගන්නවා නම් ශිෂ්‍ය නායකව පැහැර ගන්නවා නම් ඒක අපි දකින්නේ ඉතාමත් බරපතල කාරණයක්. ප්‍රජාතන්ත්‍රවාදී පැත්තෙන් ගත්තොත් මේක අනිවාර්යයෙන්ම ජනතාවගේ අවධානය ලක් විය යුතු පරාජයට පත් කළ යුතු කරුණක් කියලා අපි දකිනවා. මේ එක් එක් පොලිසියෙන් අතරු ගත්ත අය අරගෙන ගිහලා වරාය පොලිසිය තියෙනවා. දැන් පැලීගොඩ පොලිසියෙන් ගත්තන කෙනෙක් වත්තරන්කට හොයින්න ඕනේ පැලීගොඩ පොලිසිය ලොකප්පේ කෙනෙක් කූඩුවේනේ හැබැයි වරාය පොලිසියද ගේනවා සාමාන්‍ය නීතියට අතරම ගත්ත කෙනෙක්ව රඳවන් ඉන්නවා නීතිඥයන්ට බලන් දෙන්නේ නැතුව ඒතොර ඒකෙන් මොකද්ද මේ ආණ්ඩුව පෙන්වන්නේ යන්නේ ආණ්ඩුව පෙන්වන්න හදනවා පොඩි බීතියක් පෙන්ලා හුදකලා කරලා අතන අරගෙන මේ සටන් මර්ධනය කරන්න උත්සාහ කරමින් ඉන්නවා මොකද අපිට හොඳට මතකයි මේ නීති වෙනස් නැහැ හිටි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජයග්‍රහණය කළා මේකද බලාපොරොත්තු වුණේ. දැන් මේ හදන්න හදමින් යන්නේ මර්ධනකාරීත්වයේ තියෙන බය වැද්දීම් තියෙන පොලිස් රාජ්‍යයක් මේ ප්‍රමාණය කිරීමට දැන් උත්සාහ කරමින් ඉන්නේ වගේ තමයි අපි දකින්නේ. එසා එකක් අපි මේක හෙලා දාගෙන අපි සමාජෙන් ඉල්ලා සිටිනවා මේක හෙලා දාගෙන මේකට එරෙහි වෙන්න කියලා. ගුරු විදුහල්පති සටනට සියලු වෘත්තීය සමිති එක්වන බව අද සවස පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ගුරු සංගම් නියෝජිතින් ප්‍රකාශ කළා. ගුරු විදුහල්පති විරෝධතාවයට අදට දින 26යි. නුවරින් ආරම්භ වූ විරෝධතා රැලිය අද වර්කාපොල වෙත පැමිණියා.
ගුරු වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ගුරු විදුහල්පති වර්ජණය ආරම්භ වී අදට දින 26ක් රජය සමග පැවති සියලු සාකච්ඡා අසාර්ථක වුණා. ගුරු වැටුප් වැඩි කිරීමට රජය ලබන අයවැයතෙක් කල් ඉල්ලා සිටියා. එහෙත් වෘත්තීය සමිති එම යෝජනාව පිළිගත්තේ නැහැ. නිවැරදි විසඳුම් කඩිනමින් දෙනතෙක් සටන අතහරින්නේ නැති බවයි වෘත්තීය සමිති ප්‍රකාශ කරන්නේ. ගුරු සහ විදුහල්පතිව අරගලයට විවිධ ශේෂ්ඨවල සහාය පළ කරමින් ඉදිරියේදී අපි සමග එක්වුවලා මේ ගුරු අරගලයට උන්ගේ සම්පූර්ණ සහාය පළ කරන ක්‍රියාමාර්ගයකට යන්නත් තීරණය කරලා තියෙනවා. රජයට අපි කියනවා ඉදිරියේදී මේක තනි ගුරු විද්‍යාල්පති අරගලයක් නෙමෙයි පොදු අරගලයක් බවට පත් වෙන බවට අපි පැහැදිලිව රජයට කියන්නත් කැමතියි. තව දුරටත් ගුරුවරු විදුහල්පතිවරු මර්ධනය කරමින් මේ ප්‍රශ්නේ නොවිසඳා කල් මරන්න සූදානම් වෙනවා නම් අද මේ දෙන පණිවිඩය ආණ්ඩුව හොඳින් තේරුම් ගන්න ඕන. එක හඬින් ඒ වගේම ඒකමතිකව තීරණය කරා ගුරු විදුහල්පති වැටුප් අරගලයකට අරගලයට සම්පූර්ණ සහයෝගය මේ රටේ සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති ව්‍යාපාර විදියට ලබා දෙයි. අපි ලබන සතියේ සිට ගැයින්ගෙට ගිහිල්ලා මේ අරගලයට රටේ ජනතාව එකතු කරනවා. මේ අතර ගුරු විදුහල්පති වැටුප් ගැටලුව විසඳන ලෙස ඉල්ලමින් මහනුවරින් ඇරඹි විරෝධතා පාගමන අදත් දියත් කරනු ලැබුවා. පාගමන අද තුන්වන දිනට ආරම්භ වූයේ ගලිගමුව ප්‍රදේශයෙන්. අද පස්වරුවේ වරකාපල ප්‍රදේශ අවසන් කෙරුණු මෙම පාගමන කොළඹට ළඟා වීමට නියමිතව තිබෙන්නේ ලබන සඳුදායි. මේ සදේ සතර මහ පොළවේ දියක් වෙනකොට එළුව නිර්වත වෙන්න පටන් ගන්න තියෙනවා. දැන් අපිට බෝට් නෑරි ගහනවා. දැන් අපිට චෝදනා එල්ල කරනවා. අපි කාගේවත් අපි පැහැදිලිව කියනවා අපි නියෝජනය කරන්නේ මේ රටේ සමස්ත ගුරුවරු සහ සමස්ත ගුරුවල්පති ප්‍රජාව විතරයි. රසායනික පොහොර සහ කාබනික පොහොර ගැටලුව පිළිබඳව අප නිරන්තරයෙන් තොරතුරු වාර්තා කළා. රසායනික පොහොර හිඟය නිසා කබලෙන් ලිපට වැටුණු ගොවීන් ගැන අප කතා කළා. කාබනික පොහොර වලින් විතරක් මේ සටන ජය ගන්න බැහැ කියන උද්ඝෝෂණ වලටත් අපි ඉඩක් වෙන් කළා. එලෙස ජීවකුණ ඇති කාබනික පොහොර නිෂ්පාදනය දිරිමත් කරන්නත් අපේ වාර්තාකරණය තුළ ඉඩක් වෙන් වෙනවා. කෙරවලපිටිය කසල අංගණය අද කාබනික පොහොර නිෂ්පාදනයේ ප්‍රමුඛ ස්ථානයක්. අප ප්‍රවෘත්තිංශයේ උදිත එරංගගෙන එන වාර්තාවක් මේ. මේ ඔබ දකින්නේ කෙරවල පිටිය කසල අංගණයයි. මෙහි ඉඩම් ප්‍රමාණය අක්කර 20ක් පමණ වනවා. මෙම කසල අංගණයේ ඉදිකිරීම ආරම්භ කර ඇත්තේ 2017 වර්ෂයේදී. ඒ සඳහා රුපියල් මිලියන 550ක් වැය වී තිබෙනවා. අද කෙරවලපිටිය කසල අංගණය ජෛව ගුණති කාබනික අමුද්‍රව්‍ය නිෂ්පාදනය කරන ප්‍රධාන ස්ථානයක්. කෙරවලපිටිය කසල අංගණයට වත්තල, ජායල, දොම්පේ, අත්තනගල්ල ඇතුළු ප්‍රදේශ රැසකින් කසල ලැබෙනවා. එම කසලවලනුයි කාබනික පොහොර නිෂ්පාදනය වන්නේ. මේ අදාළ ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දැක්වූ ඉන්දි පින්දෙනිය මහත්මිය. අප උද්‍යානයේ දිනකට කොම්පෝස්ට් මෙට්‍රික් ටොන් 15 ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතිනවා. මේ නිෂ්පාදන ධාරිතාව දිනකට මෙට්‍රික් ටොන් 50 දක්වා වර්ධනය කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ ඔබ මා පිටුපසින් දකින්නේ ඒ නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රධාන අංශයක් වන කොම්පෝස්ට් පෙරලීමේ ක්‍රියාවලිය. දැනට රසායනික පොහොර නිෂ්පාදනය කරන සමාගම් ජෛව පොහොර නිෂ්පාදනයට කැමැත්ත පළ කර තිබෙනවා. ඒ අනුව කෙරවල පිටිය කසල අංගණයට ජෛව කොම්පෝස්ට් මෙට්‍රික් ටොන් 4000කට ඇනවුම් ලැබී තිබෙනවා. මෙම කොම්පෝස්ට් නිෂ්පාදනය පිළිබඳව අප කළ සොයා බැලීමේදී අනාවරණී වූයේ අපේ රටේ ජනතාව දිරන සහ දිරන්නේ නැති ලෙස කසල වෙන් කිරීමට තවමත් පුරුදු වී නැති බවයි. මේ කසල ගොඩ දැක්කහම ඔයගලන්ට පේනවා පැහැදිලිවම සෑහෙන ප්‍රමාණයක පොලිතින් ලොකු කොට කෑලි ගල් තියෙනවා. නමුත් අපි මෙතෙන්ට බාරගන්නේ දිරන අපද්‍රව්‍ය පමණයි. ඇත්තටම සමාජයේ මහ ජනතාව විසින් නිවැරදි විදිහට කසල වෙන් කරලා අපිට බාර දෙනවා නම් අපිට හැකියාව තියෙනවා ගුණාත්මක කොම්පෝස්ට් නිෂ්පාදනය කිරීමේ. සියත ආයතනයට අපි ඉතාමත් ස්තුතිවන්ත වෙනවා කොම්පෝස්ට් නිෂ්පාදනය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා අපහා එක්වීම සම්බන්ධයෙන්. දිරණ සහ දිරන්නේ නැතිකුණු මෙමන විට සමස්ත ලෝකයටම ප්‍රශ්නය. බොහොමයක් සම්බන්ධිත රටවල ජනතාව පවා හුරු වෙලා තිබෙනවා
මේ දිරණ සහ දිරණ නැතිකුණු වෙන්වෙන් වශයෙන් බැහැර කිරීම. එම නිසාම ප්‍රතිචක්‍රීය කරන ක්‍රියාවලිය ඉතාම පහසු වෙලා තිබෙනවා. අපේ රටේ දිරණ කුණු වලින් කාබනික පොහොර නිෂ්පාදනය කරනවා කියන එක අපහසු කාර්යයක් නෙවෙයි. ඔබට පේනවා ඇති මේ තියෙන්නේ අපේ රටේ දිරණ කුණු වලින් සෑදු කාබනික පොහොරයි. අපේ රටේ ජනතාව වශයෙන් ඔබට යුතුයකමක් මෙන්ව වගකීමක් තිබෙනවා කුණු වෙන්වෙන් වශයෙන් බැහැර කිරීමට. සියත අප ඔබට ඒ සඳහා ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා. සියත ප්‍රත්‍යංශය වෙනුවෙන් මම උදිත එරංග කෙලවර පිටිය කාබනික කසල අංගනයේ සිට අද දවසේ මේ මොහොතන විට නව කොවිඩ් ආසාදිතයින් 1910 දෙනෙකු වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. මේ අතර ප්‍රවෘත්ති ප්‍රකාශයේ අතරතුරදී අපට තවත් ප්‍රවෘත්තියක් ලැබුණා. රාජ්‍ය සේවයේ සාමාන්‍ය පරිදි පවත්වා ගැනීම සම්බන්ධයෙන් වන චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. එම චක්‍රලේඛයට අනුව විශේෂිත කරුණු 10ක් ඇතුළත් කරමින් මෙම චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා. මීට පෙර චක්‍රලේඛයක් නිකුත් කර තිබුණා සියලුම රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි දෛනිකව සේවා පවත්වා ගැනීම පිළිබඳව කෙසේ වෙතත් නැවත යලිත් චක්‍රලේඛයක් නිකුත් කරමින් රාජ්‍ය සේවයේ සාමාන්‍ය පරිදි පවත්වා ගැනීම සඳහා අලුත් චක්‍රලේඛයක් මේ වන විට නිකුත් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අද පැවැත්වුණු කොවිඩ් මර්ධන කමිටුවේදී ගත් තීරණ වලට අනුව ගත් තීරණ සමගයි මෙම චක්‍රලේඛය නැවත නිකුත් කර තිබෙන්නේ. එම තොරතුරත් සමගින් අප සූදානම් ඔබෙන් සමුගන්නට යලිත් හමු යමු රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී පුවත් සමගින්. ඔබට සුබදායි සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.